හලෝ කොහොමද ඔයාලට මගේ ජීවිත channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඉරිදා අවස්ථාවක්. ඉතින් හොඳට වහිනවා. එළියට යන්න බැරි වුණා. ඉතින් ගෙදරට නම් හිටියේ අපි. ඉතින් බලමු සුද්ධි මොකද කරන්න කියලා. සුද්ධි තේ හදන සද්ද ඇහෙනවා. අපි තේ එකක් බොන්න හදන්නේ. තේ හදලා තාම ඉවරයි. අපි තේ බොන්න හැදුවේ තේබුණ ගමන් අපිට කන්න අපේ කලින් වීඩියෝ එකත් අපි බෙන්නවා මේ කන්ඩි ප්‍රොඩක්ට් එකෙන් තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ මේ බේකරි ඇටම් අපි ඉතින් කේක් එකක් අතේ ගත්තා කේක් එකක් ඉතුරුයි දෙකක් තියෙනවා ඉතින් අපි කරන්නේ ඒකයි මේ සතියේ අපි සාමාන්‍ය ඉරිදා අවස්ථාවල යනවා වීක්ලි ෂොපින් ඉතින් මේ සතියේ සතිය දවසේ ගියා නේද ලාස්ට් වෙනින් අපි ගියා ලාස්ට් වෙනින් අපි ගියා බඩු ගේන්න ඒකත් ඒකත් නැහැ ඉතින් අපි යන්න බෑ නේද අයියෝ අපි ප්‍රසවටිවස් මුකුත් එහෙම දාලා නැහැ නැතුව තියන්නේ මේක මේ දැන් ගෙනල්ලා ගොඩාක් දවස් තියන්න බෑ මේක තියෙනවා එක්ස්පයරි ඩේට් එක තියෙනවා ඔව් 2014 මේක නම් කීප් චිල්ඩ් 1 2 4 අක්ටෝබර් සීල් වෙ මේ මේක ෆ්‍රිජ් එකේම තමයි දාලා තියන්න ඕනේ මොනවා ගොඩක් ලාවට මේ මේ ඩිෆ්‍රීසර් එකේ දාලා තියන්නේ එයා අහලා තිබ්බේ මට ඒක නම නම් මතක නැහැ මේ බලලා කියන්නකෝ ඒක නම් මොකක්ද කියලා මේ එයා අහලා තිබ්බේ කොහෙන්ද ගන්න කියලා අපි ගන්නේ සාමාන්‍ය මේක ෆෙයර් ප්‍රයිස් එකේ තියෙනවා ඒ වගේම තමයි මේ ඔය දැන් HDB කිට්ටුව වගේ ඉන්නවනම් වාට අනිවාර්යෙන්ම ළඟපාත තියෙනවා වෙට් මාකට් අපි වෙට් මාකට් එකේ වීඩියෝ එකකුත් කරලා තියෙනවා ඒ වෙට් මාකට් වල තියෙනවා ඉන්ඩියන් ෂොප් ඒ ඉන්ඩියන් ෂොප් එකේ මේ පොල් එකම තියෙනවා. එහෙම නැත්තම් සමහර ඉන්ඩියන් ෂොප් වල මම හිතන්නේ ලිටල් ඉන්ඩියා වලත් එහෙම තමයි මේ පොල් ගෙඩි තියෙනවා ලංකාව වගේම පොල් ගෙඩි ඇති ගෙඩි තියෙනවා. ඒවා ඒගොල්ලන්ට කිව්වහම ඒ වෙලාවෙම ගාලා දෙනවා නේද? ඔව් ගාලා දෙනවා. නැත්තම් ඔන්නම් මොකද මේ කියන්නේ පොල් ගාන එක කිරමණයක් වගේ අරන් ගියා නම් ඒක ගන්නත් පුළුවන්. එහෙම එහෙම ගාලා ගෙනල්ලා නැහැ අපි කවදාවත්. අපි ගන්නෙ මෙන්න මේ මේ පොල් එක තමයි. මේ ග්‍රේටඩ් කොමෙන්ට් එක තමයි ගන්නේ ඔක්කොම මැල්ලුම් හදන්න සම්පෝල හදන්න රොටි එකම හදන්න ඉතින් අපි අහලා තිබ්බේ ලයිෆ් විත් ඩිල්ස් ෆැමිලි එයා
ආයා කියලා තිබ්බ අයා ගොඩක් يعني මේ සිංගප්පූර් වලට ආලුවත් එහෙම කියලානේ. හ්ම්. ඉතින් ඒකයි අපි කිව්වේ අන්න පොල් එක ගැන යාට කිව්වා. පම් පිටියක් ගැන පොඩ්ඩක් පෙන්නුවත් අපි යූස් කරන පම් පිටියක අපි පම් පිටිය වර්ග දෙකක් පාවිච්චි කරනවා. මේක ෆෙයා ප්‍රයිස් බ්‍රෑන්ඩ් එකේ. මේකයි මම අර අවුට් ඔෆ් ස්ටොක් වෙන නිසා තව එකක් බලන්නවනේ. ඒකයි මෙන් මේක. ඒක තමයි මේක. මේකප් ඒ කියන්නේ මේ දෙකට අමතරව තව ගොඩාක් මේ පම් පිටි වර්ග තියෙනවා. ක්‍රීම් එකේ එහෙමත් තියෙනවා. ඒක අර අනිත් එක මේ එකෙන් කැම જાති අනුව පම් පිටි වෙනස් වෙනවානේ රොටි වලට වෙනවා බිස්කට් කේක් වර්ග වලට. මේකෙන් එක එක જાති තියෙනවා. අපි දැනට ගන්න මේ දෙක තමයි ගොඩක්. ලාට මේ දෙක නැති වෙනවා ක්‍රීම් එක එක ගන්නවා. මම කාමරස් කරන්න ගිහලා සුද්ධි රොටි ටික හදලා අපි බලමු සුද්ධි රොටි ටික. ඇති හදලා ඉව නැහැ. අන්තිම රොටි මම අම්මගේ කරලකින් බාගෙකුයි පතරොන් ගින්දෙකුයි දැම්මා. රසයිනේ කැරට් එකම දාන්න පුළුවන්. මම දැන් කොම්බෙන් දී දෙසම. ඔව් ඒක නිසා මම දැන් එහෙම හදුවේ. රොටි ටික හදලා ඉවරයි. මෙතන තියෙනවා මාළු මිරිස් එකට ඕන ඒවා. ගම්තේ, කරපිංචා, අමු මිරිස්, සුදු ලුණු, ලුණු තියෙනවා. අයියලා තමයි මාළු මිරිස් ටික කපන්න තියෙන්නේ. සුද්ධිර මාළු මිරිස් අමු මිරිස් ගොඩක් කපන්න බෑ. ඒක නිසා මම මාළු මිරිස් කපන්නේ. ඒයි කපන්න බැරි? ඒක දත දනවනේ. ආ මට කපන්න බෑ. ඒ කියන්නේ එකක් දෙකක් වගේ නම් කපන්න පුළුවන්. ගොඩක් හපුවොත් මත දාන්න පටන් ගන්නවා. ඒක නිසා අයියට කියලා තමයි කපාගන්නේ. නැත්තම් ග්ලව්ස් දාලා කපන්න. ගොඩක් හීනියට කපන්න ඕනේ. ඉතසේ දැන් තෙල් එක තිබ්බා. තෙල් එක තිබ්බා උලුහල් දාලා තියෙන්නේ. ඒකට දාන්න ඕනේ මුලින්ම. කට්ටි බලනවා දැන් මේ අපි මාළු මිරිස් හදන්නේ කියලා නේද? රොටි ගන්න සාමාන්‍යයෙන් රොටි ගන්න දොළු මිරිස් එක්ක චිකන් පරිප්පු දොළු මිරිස් ඔවත් එක්කනේ කන්නේ. අයිය අපි මේ මාළු මිරිස් එක්ක රොටි කන්නේ කියලා සුද්ධි විස්තරය කියයි. මේක ඇවිල්ලා ෆැමිලි රෙසිපි එක. ෆැමිලි රෙසිපි එකක් රොටි වලට නෙමෙයි. මේක කන්නේ සාමාන්‍ය කියන්නේ අපච්චිගේ අපච්චිගේ පැත්තේ එන රෙසිපි එකක්. එකෙන අපචි අම්මා ආච්චම්මා හදනවා මේ ඒක හදනවා විතරක් පකන්න හදන්නේ මෙන්න මේක මාළු මිරිස් තෙල් දානවා මෙන්න තෙල් දාලා ඒක මාළු රසය සාමාන්‍යයෙන් ඔක්කොම ගොඩක් අය ඉතින් අපකන්නේ මේ ලුණු මිරිස් නැත්තම් මොනවාද ලුණු තෙල් දාලා එළිමනේ මේක තමයි ඒගොල්ලෝ හද කන්නේ මේ විතරක් කන්නේ යවල විතරක් නැති නිසා දැම්මම මේක රොටි කන්න හදනවා. ඒක මාරම රසයි. තව මේකට බිත්තරෙකුත් හදාගත්තාම මාරම රසයි. ඕල බිත්තර අප තියෙනවා නම් මේ මාරම රස එකත් එක්ක කාලා බලන්න ඒක මාරම රසයි. ඒ අපචලගෙන් ආපු එක තමයි. දැන් ඒක සම්පිට එක හදනවා. මමත් ඒක හදනවා රොටි කන්න. දැන් දැම්මා ඔන්න මේවා ටික. මාරම රස එක කනවා නම් තව අපි අතුත් එකක් කරනවා. අතුත් එකක් කරනවා ඒක අපිට සෙට් වුනේ මේ අසුත්ති රිසර්ච් එකේ වැඩවලට මාස්ටර් කී රිසර්ච් එකේ වැඩවලට ගිහිල්ලා මාර්ගෙට ගිහිල්ලා එනකොට රෑ වෙනවා. ඒ කියන්නේ අපි සම්පින් ගිහිල්ලා නුවර ගිහිල්ලා එන්එස්එෆ්කට ගිහිල්ලා ඒක වැඩි ඉවර කරලා අපෝ ගෙදරට රෑ වෙනවා. මේ රෑ වුණා. ඉතින් එතකොට අපි දන්නේ නැහැ මේ නුවර විපාරේ. නුවර විපාරේ ඒ කඩේ දිගටම තියෙන්නේ සතු සමග පොල් රොටි. පොල් රොටි කමාරම රසයි. අද ඉතින් ලුණු මිරිස් එකත් මේ සමයි සමයි රසය දැට මෙහෙමයි ඒක. ඔව් සීතලත් එක්ක. සීතලත් එක්ක ඊට පස්සේ
ඒක තමයි අපි පුරුදුනේ මේ හතුත් එක්ක කරන්නේ නේ. ඔව්. නෑ ඒ කියන්නේ මාර්ගරිස් එක නැත්තම් ඔයිස්ටර් මෂ්රූම් තියෙන්නේ. ඒක හදනන්නේ මස් වගේ හදලා මස් කරීසක් වගේ හදලා මේ ඒකත් එක්ක රොටි රසයි. ඔගොල්ලෝ හදලා බලන්න. අපි ඉතින් සාමාන්‍යයෙන් එහෙම ලොකෝට කුකින් බ්ලොග්ස් කරන්නේ නැහැ. ඉතින් අපේ කුකින් බ්ලොග්ස් වලට ඔයගොල්ලෝ කැමතිද දන්නේ නැහැ. කැමති නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ වෙනුවට වෙන මොනවා හරි කරන්න. අද ඉතින් අර මගේ නෝඩ දවසේ ඉතින් හවස්වරේ ඉන්න ගමන් වැස්සත් එක්ක අපිට කොහොමද යන්නත් බැරි වුණා. ඉතින් අපි දෙන්නත් එක්ක හිතුවා පොල් රොටි අපි ලුණු මිරිස් එක්ක වෙනුවට මාළු මිරිස් එක්ක කන එක පොඩ්ඩක් වෙනස් විදියක් හින්දා ඉතින් අපි ඒක විස්තරය ඔයගොල්ලන්ට බෙදා ගන්න. ඔයගොල්ලෝ මාළු මිරිස් එක්ක හදනවා නම් විස්තර අපත් එක්ක විතරාපත්‍රික ගන්න නියම රසයි. මාළු මිරිස් එක රස හොඳට දැනෙනවා. කවුරුහරි අලුතෙන් ඇවිල්ලා අපේ වීඩියෝස් බලනවනම් මෙන්න මේක තමයි කොකොනට් ක්‍රීම් එක. කොකොනට් ක්‍රීම් වඩා ස්වීට්. ඒක නිසා ටිකක් දැම්මම ඇති නැත්නම් වතුර දාලා කවලම් කරලා ගන්න. ඒක අලුතෙන් මේක ප්‍රෙෂර් තියෙනවා නම් වඩා හරි නේ. දැන් අපේ වීඩියෝ ප්‍රොඩක්ට් එකේ බලනවා. I think අතන අපේ කමියුනිටි එකට ටිකක් ටිකක් වැඩි වෙනවා. හරිද 1270 අද 70ක් වුණා. 1270ක් වුණා. ඉතින් අපි දැනගන්න කැමතියි අතන අපේ වීඩියෝ ප්‍රොඩක්ට් එකේ ඉඳලාද කියලා. I think ඔබ ලංකාවේ ඉඳලා බලනවා නම් ලංකාවේ කොහෙද කියලා මොන කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ඒක අපිට වටිනවා. ඔව්. අපි ආසේ දැනගන්න. එහෙම නැත්නම් වෙන කියන්නේ පිටරට ගිහින් බලනවා නම් මොකද ඇනලිටික්ස් වල පෙන්නනවා يعني වෙන රටවල් වල ඉඳන් බලනවා කියලා පෙන්නනවා ඒ අපි දන්නේ නැහනේ හරියටම කමෙන්ට්ස් දාන අය කොහෙද ඉන්නේ කියලා. ඔගොල්ලෝ ලංකාවේද වෙන රටකද ලංකාවේ ඉන්නව නම් මොන සිටි එකද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් ඔගොල්ලෝ දාන කමෙන්ට් එකේ මේ අපිට කියන්න ඔගොල්ලෝ කොහෙ ඉන්නද බලන්න කියලා නේද? ඒකත් දැනගන්න කැමතියි. අපේ වීඩියෝස් බලනකොට අපි අර කාම තම වීඩියෝ එකේ තියෙනවා වගේ අපේ වීඩියෝස් බලනකොට තමයි අපිට තව වීඩියෝ එකක් කරන්න හිතෙන්නේ. අතන අපි අද වෙන එකක් කරලා වීඩියෝ එකක් කරන්න හිතන් ඉතින් අපිට එහෙම යන්න බැරුණා මේ වැස්සත් එක්ක. ඉතින් අපි ඒක අපේ හිතේ පහර ගන්නවා. සුද්ධි කම්මැල වුණාම ඕන කරන්න වැඩ. ඇයි? ඒ පෑන් එකට මම දැම්ම ආයෙත් දැන් තව පෑන්. මට පෑන් දෙකයි තියෙන්නේ. මේකෙම රොටි හැදුවා. ඉතින් මම මේකෙම තෙල් ගතියක් තියෙන නිසා මම මේකටම දැම්මා. බිත්තරේ මඩ කඩන්නේ නැතුව තියන්න. දැන් තමයි රස. මඩ කඩලා. නේක දාන්න. බිත්තරේ මෙහෙම දානකොට කැඩුනා. සුදු බෙදලා. රොටි තියෙනවා. මඩ වේස් තියෙනවා. බිත්තර තියෙනවා. බටර් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලන්න. මාරවලසයි. අපි දැන් කන්න හදන්නේ. අපනතිනිසා පොල් රොටි සමග මල මිරිස් මාළ වරසයි. ඉතින් අපතේ ගොඩාක් පස්සේ ගොඩාක් පස්සේ අතර අප විතර අපතේ මාළ වරසයි. ඉතින් ඔය වගේ තමයි අපේ හවස් වරුව දිනේ එක පොල් රොටි මාළ මිරිස් සමග. ඔයගොල්ලෝ අපේ කුකින් බ්ලොග් වලට කැමති නැත්නම් කියන්නේ නේද? අපේ පොඩි බ්ලොග් එක මෙතන ඉවර කරන්න තමයි හිතුවේ.
ඉතින් අපේ වීඩියෝස් ගොඩක් අත්ති බලලා තිබ්බා අපේ වීඩියෝස් බලනකොට ගොඩාක් thank you thank you අපි ඉන්නවා bye bye